රම මුලින්ම පිස්තු ගන්ධ නොම්මාන මේ අවස්ථාව ලබා සම්බන්න්නේ අපි සතත් නියෝජනය කරන්න නියෝධතයන් තම මතනැවිතින්නේ දොරේ පොපසිෂ කකේටුන් හතලස් සතු න්තට එකතු වන්න කාරණය තම උප දන්නවා ඇති අදලස් හත ස අත්‍ර කියලා ැක් අනත්ස්කිරීමේ ප්‍රතිකලයන්කිදෙට රජයටට දෙන අදායමොක් වඩු වෙලා රජ මේ ප්‍රට බංකොලොත් බාවට පත්ව වනාට පස්සක නැවතවරක් ය අවුන්ද නවට පලවිගෙන නෙදලා බදු සංශෝධන ඉදර්ගහල්ලා. මේක අපි දම සම්බෝන්ධබරු සචෝදර කල කෙනෙක් දැනටත් නැහ දැන්ගත් කියන්න අපි තබ මේ තරේග කවරත් ම මුද දැක්ට මයි රගෙ ආර්ගට් කක්ති පත් ඉංගල නි ටිපර්මටගේ අපට පේන විදිට සහ දැුකරු දත්තනු අරවෙවි මහස දාහයඇතු ලත්ත මම ජේෂ්ි අතිකාචාර චාරුදත්තති ලංඟගසිංහ මාධි ප්‍රකාශක ස උප සභාපතිය විශවවිද්‍යාලයේ ආචර් සමි සම්මේල්න. අද ෘතේවේදීන්ගේ ෘත්තය සමත එකමුතු විදිහට අපි තිීරණය කරා ජාතික ජනබාලවයකි නායක අනුකුමාර දිසානායක් මාහත්මයම නගහෙන්න්න. ෘතේදීන්ගේ ෘත්තය සමත එකමුතුව කියන්නේ ෘතය සමති හතලිස් හතකට අධික සංඛ්‍යාවක් සම්බන්ධ සන්ධානයක්. මහිතන මේ රටේ ජනතාවදන්න අපි වසරකට වැඩි කාලයක්. යනවිට බද්ධ සම්න්ධෙන් ආ්ඩුවත් සමග සාකච්ඡා කර විධ විරෝධතා පැඇත්තුව මහපාරය අරගල කර නමුත් ආණ්ඩුව මේ වනතුරු කිසිම විසිඳුමක් මේ සම්බන්ධින් දීලනෑ. ඒ නිසා අපි පැදිලිම දන්නවා ලබනර මෙරටේ මැතිවරන වසරක් මේරටේ තීරණාත්මක මැතිවරන වසරක් වෙනවා. ඒ නිසා අපි තිීරණය කර මේ බදු ගැටලුව සම්බන්ධයෙන් ෘතිිකන්ට වෙලා තියෙන හානිය සම්බන්ධයෙන් බදු ගැටලුවොත් එක් විශ්විද්‍යාල ශෂත්‍රයට සෞඛ්‍ය ශේෂත්‍රයට වෙලා යන හානිය සම්බන්ධයෙන් අපි පැහැදිලියම මොකක්ද මේ ජාතික චානපාලගේ මතය සහ දහස මොක්ද කියනෙක පිබඳ සාකච්චාර එවගේම ෘර්තිකන්ට වෙලාතියනෙන හානිය සම්බන්ධයෙන් ඔවුන් ස්ථාවර ොක්දදි කියනෙක සාකච්ා කරා එතන ත්තාම පහැදිලි එතුමල්ල ප්‍රකාශ කරා මේ සම්බන්ධයෙන් ෘතිකෙන්ට වෙලාතියෙන හානිියඒවගේම මේ පීඩනය මේ බදු අසාධාරණ එකෙනෙක පිත් ඒ සම්බන්ධයෙන් ඔවුන් පැහැදිලියවම මේ එක ස්ථාවරයක ඉන්නවා කියන එක ප්‍රකාශ කර මේ බඳු සංශෝධනය වීතුවයි කියන ස්ථාවරේ. එකක් නිසා පි පැහැදිලිම කියනවා ආ්ඩුව ස්ථාවර මොක්ද කියෙ අපිට දැන් පැහදිලි ආ්ඩු කිසිම තීරණයක් කිසිම විසඳමක් මේ සබන්ධ දන්නේන්නේ නැ.ඒ එක නිසා අපි තවදුරට ලෑස්ී විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමගත් සාකච්ඡා කරන්න. ඔවුන්ගේ අදහස ඔන්ගේ ස්ථාවරය බදු සම්බන්ධය මොකද කියනක සාකච්ඡා කරලලා ඒම්බන්ධින්. ට මොකද ෘතයවේදී කියන්නේ පැහැදිලිුම් අපි මේ ආණඩුවට කියනවා මේ රටේ තීරණාත්මක අවස්ථාවල මේ සමස්තය මේ රටේ මහජනතාවගේ අදහස්සෙක් ඒවගේ මේ මහජනතාවගේ මතයත් එක්ක ඉන්න පිරිසක් ඒක නිසා දියවන්නාවේ ඇතුළේ තියන තත්ත්වයට වැඩිය එලිය තත්ත්වය වෙනස් කියන එක මේ ආණ්ඩුවට පැහැදිලිම ලබනවාසර තේරුම්ගන්නන පුළුවන් මම රංජ සේනානායක ප්‍රදාාරලේකම් ලංකා බැංගු සේවක සංගම වෘතිකයන් විදියට මේ ආණ්ඩුව පහුගිය කාලේ බදු සංසෝධන ගෙනනල්ලා වෘතිිකයන්ගේ වැටපමතව පටවෝපු පීඩනය නිදහස් කිරීම සඳහා ආණ්ඩුවට මාස තුන හතරක කාලයක් ලබා දුන්න. අපි විශ්වාස කරා ආණ්ඩුවේ ජනාජීපති ඇතුළු වගක යුත්තෝ යම් කිසි පොරොන්දුවක් ලබා දෙන්නේ යම් බගකීමක් ඇතුව එනිසා ඒ පොරොන්දු ඒ ආකාරෙන් ෂ්ට කරයි මොකද මේ ඇතිවෙලා තියෙන බදු සංසෝධනවල පීඩනය නිසා රටේ වෘර්තිිකයෝ රටහැරලගින් ඒ නිසා විශාල බුද්ධිගල්නයක් ඇතිවෙලා. ඒක එක පැත්තකින් රටේ අනාගත සම්බද්‍රයට බලපාන වගේම අනිපපත්තෙන් ෘථිකයන්ට මේ බදු නිසා ඇතිවෙලා තියෙන වැටුපේ බර ආපහු පහල සියලු සමාජිස්ත්‍රරයමලට ගලාගිහි රටේ හැම පැත්තකම ආර්ථික වර්ධනයට බාධාවකුත් ඇතිවෙන. මුත් ආ්ඩුව එකක තේරුන්ග රන්නහැ. අපට පේනවා මේවර අයවැයයේදී අය කියන්නේ අය සහවැයඒ අනුව ආදායම වැඩිකර ගැනීම සඳහා බදු ආදායම මුළුබර ෘර්ථිකය මත පටවල ඌෘර්ථතිකයගේ ප අපේක්කර බිලියන සීව වෙනට ආණඩුව බිියන එකසේහතලියක් හොයා ගනිද්ද. අනිකුත් කිසි මාන්සයකින් තමන්ගේ බදදු ආදායම වැඩිකර ගැනීම සඳහාහූ සිදු යෝජනාවක් මේ අය ඇතුළගේන්න ආ්ඩුව අසමත්තිලා ති නවා. බේ අනි පැත්තෙන්. යහෙමනත්තම් පිරිවය පැත්ති තියන ප්‍රධාන වියදමක් විදිට අපි දකිනවා මේ ආරක්ෂක වියදම් මුළුවෙටුප්පොලිංක් සයට පනස් සතරක් සහ වැටුප් සඳහා සයට තිස් සතරක් සහ බාන්්ඩ ගෙන්න්නේීම හඳදා සියයට පනස් සතරක් විදියට මේ පිරිවේ වැඩි කරගන තිනවා විශේ ආර්සක පත්ති යුද්ධක්ැති ට ඉල්ලඟට රටේ ජනවාදීපතිවරුන්ට ගේවන දීමා වැඩිරලා තියෙනවා නදයපතුරන්ට රට යන්න බිියන කන ංකල්ලති ැ පරිව වැඩිරලා තියෙන ඒ පත්ති ආදායම් පැත්ති පටෝබු බර ඉවත් කරලනය ෘති කියය මත. එනිසා මේ තත්වය ඩ තවදුරටත් වෘතිකයම් විදිට මේ විදරාගෙන ඉන්නව හමනත් මේකට නග සිත්නවද කිය ීන්දුව අපට ගන්න සිද් වෙලා තියෙනවා. අපි ආ්ඩුවත් එක්ක සඳහා සාධාන කාලයක් සකචා කරල පිසතු බල පොරත්තුන ැ ැනිසා. ඩුවමය යෝ නාව සමු ති ොට සමජ සමු ති ොලට නක න සමාජ සමුතියක කරඩ වවෙ නනිකුතරට අණඩුවේන්නේ නැත්තන් රටේ නිකුත් පක්ෂත් එෙක් මනිසා විපක්ෂේ සියලු දේපාලන පක්ෂ මේ තත්තේබලු අපි දනුවත් කරමින් ඉන්නවා ඒ එකපී රක් තිර ද අපි ජාතික ජනමලවේගේ අනායක අඩකුමමාර දිශානායක මහතා හම්බවෙල අහුට මේේ තත්වේ පහැදිලි කරා ඒවගේම අනිකු සියලුම පක්ෂාපි දනුවත් කරමින් මේ උෘත්තකයක් මහදිලතින තත්වයක්. ඒ තත්වය තුළ. මේ අයවයෙන් බලාපොත්තුව ආර්ථිකම්බර්ධන නෙවෙයි ඒයට එහගේ ආර්ථික කඩා වැටීම කනගත ඇතිීම වැැක්වඳ රටේ පුරවශයවිදියට අපි දෙන්න දිහැත්තීමක් කලීමට අවශ්‍ය නිසා ේශියල්ල දත්වයන්කහුට අප මේ සඳ ඉදිරිකාල සීමමත්‍රය වෘර්තිකය විදිට මේ දැනුවත් කිරීීමම් කරමින්. ඉතා තොඩා එහාගේ පිරිවල්ලට යන්න බලාපොත්තුන ගනික මේ හොතය අආධාරයක. ලංකපධාන ෘතිය වේදී විසිම් පිහිට වගන තිබෙන සංවිධාන ෘතිය වේදිී සංවිධානහතලස්ස කක්න යෝජනි කරනවා. ඔුන් සහප අතරාද වැදගස්සාකච්ඡාවක් පැවැත්තුුණ. අපි දන්නවා අපරට වෘතියවේදිී ඉතා කුඩා ප්‍රමාණයක්කින්නේ. සාමාන්‍යය ගත්තුොත් අපේ ශ්‍රම බලකායින්සිර දහයක් පහලොත් ත්‍ර ප්‍රමාණඇත්තමයි ෘතිවේදී. එනිසා මේ වෘතිේවේදී ලංකාවතුළ රඳවා ගැනීම තමයි. අපරට ආර්ථික කාරක්ෂ්නතාවය ඒ වගේ ම අපිට අවචචන සේවාවන් ලබාදීමට හැකිබින්නේ. නමුත් ආණ්දුු ඉත්තාමත් මුද්ද ලෙස, හුගේ ජීවිත විශාල ප්‍රමාණකට කඩාවැටින්කට බලපාන බදු පැනවීමක් සිදුකර. ඔවුන් පසුගිය මේ වසරේ පසුගේ කාලේ දීර්ග අවස්ථා ගණනාවක් ජනාධිපතිවරයා සමග මුදල් ලමාත්‍යවරයා ලෙස මුදල් අමමාත්‍යන්ස ලේකම්මරයා මහබැන්ක අධිපතිවර ඇක සාකච්ච කර. නිසා රටත් ඔවුනුත් විශාල බලාපොරොත්තුවත් තිබන මෙම අයවැයි ේකනින් ඔවුන්නත ඉදිරිපත් කර තිබෙන අසාධාරණ අයුක්ති සහගත්ත බදවුවලට යම් සංසෝධනයක් ගෙනගෙන නමුත් කේසිදදු සංසෝධනයක් සිදු කරලා නැහැ. අදා අපේරට සෞඛ්‍ය සව පවත්තා ගෙන බැරි අආරබුදයක් මුහදති තිබෙනවා විශසිද්්‍යයාාල පවත්තා ගැන බැරි ආචාරයෙහිගේකට මුහුණදමින් තිබෙන ඒවාගේ බැංගුපද්ධති විශල ෘතයවේදීින් ප්‍රමාණයක් කට අතරමයන ඉංජිනේරුවන් ඒ වගේ ගනකාාධිකාරු නැතුව විශාල ප්‍රමාණය කටහරයම ප්‍රණතාව ඇතිබෙන. සාධක ගොඩක් මධ්‍යිය තමයි මේරටේ තාම දුස්කර සසාද ොඩක් මදේ තමයි මේ රට මේ වෘතතිය දදි නෙ හැට. හැබැයි ඔවුන් ජීවත්වීමටරන්නටකත් තමට ලැබෙන නැත්තන ඔුන්ල්පනා කරන වදදුරත් ර තුළ ැදීමම පලක්නකට නිසා අ්‍ය වාර්ලෙස මේ අසාධාරණ බද වෙනස් කළ යුතුයි. මොකද මේ බද්ද කිසි සේත්ම දැරිය හැකි බද්දක් නෙවෙයි මේ මේ බදද ගෙවී මහරවුගේ මූලික ජීවනුවප ීවන අවශ්‍යතාවය දරුවන්ට අධ්‍යාපනය දෙම උපෙන්ට බෙතක් කරදිින් වාහන කුලියගේ වාහනේ නයවාරිකි ගවන්න නිවාස නයවාරකකි කිවන්න මෙ හති මූලික ව දන්ටිකොට උුට ගන්න ැරිතත්යක් මතුව තිබෙනවා. නිසා ආණ්ඩුව මේ පිළිබඳ අවධානය යොමුකොට මේෘතිය වේදීම් මත පටවා තිබෙන අසාධාරණ බද්ධ යම් ලිහිල් කිරීමක් කළ යතුමයි. ඒ පිළිබඳව ඔවන් ගන්න ෘතීමේතුවය අමාර්ගකවලල්ට අප අපේසාය ලබාදනු දේශපාලන ව්‍යපාරක්ලසි පැත්තිනුත්. ටදල් ක්‍රිය මාරගොල්ට යන ලැස්තිී එනිසා මෙම අසාධාරණ බදුපති පත්තිය අන්‍ය වාර්ය වනස් කළිතුයි. ය ඕ විශේෂම ඔබ දන්නවා මේ බද්ධ හඳුන්නා දෙනකොට ඔවුන් අපේක්ෂ කරේ රුපියල් බිලියන සීයක ආදායම නමුත් දැන් තොතු වාර්තාව මිතුරන මේ අවු දව සංමනට එඒහි ආදායම රුපියල් බිලින එකසිය පනහා එකස හැටහතර ප්‍රමාණකට වර්දනයක. එනිවන් මේ බද්ධ පනවනකොට අපේක්ෂා කරපු වැඩ අපේක්ෂා කරද ආදායමට වඩා වැඩි ආදායමක් මේ බද දෙෙන් ලබිමින් තිබෙන. එනිසා ඔන් අපේක්ෂසිත ආදායමත්ති බුඩ නම් මේ බද්ධ හරහා ඊට වඩා වැඩි ආදායමක් ලැබීමින් පෙන්නුම් කරන්නෙම අන්කවරක්වත් නෙයි මේ බද්ධ මේ වෙලාවේ සංසෝධෙන් ලක් කළ හැකයි කියන කරුණු. षपार्थी वार्ता करणे